ශ්‍රී ලංකාවේ රාජ්‍ය නෝන සංවිධාන සම්බන්ධව නැවත වතාවක් සාකච්ඡාව මතුවෙලා තියෙනවා. ඒක තමයි ආණ්ඩුව විසින් ගේන්න සැලසුම් කරගෙන ඉන්න මේ අලුත් පනත. මේ පනත නිසා යම්කිසි මට්ටමක කලබලවීමක් රාජ්‍ය නෝන සංවිධාන ශේෂ්‍රයේ ඇති වෙලා තියෙනවා. මොකද මේක කාලයක් තිස්සේ කරගෙන එන ක්‍රියාවලියක්. මේක ඉතිහාසය ගත්තොත් 2005 වසරේදී පාර්ලිමේන්තුවේ විශේෂ කාර්ක සභාවක් පවත්වනවා, කාර්ක සභාව පත් කරනවා නන්දන ගුණතිලක ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නන්දන ගුණතිලක මහත්මාගේ ප්‍රධානත්වයෙන්. ඉතින් ඒ කාර්ක සභාවේ දී ආපු යෝජනා නිර්දේශ ගණනාවක් තියෙනවා. ඒ නිර්දේශ වල තියෙන එක කාරණාවක් තමයි මේ 1980 අංග 31 ධර්ම සිවිල් සමාජ සංවිධාන පනත සංශෝධනයකට ලක්විය යුතුයි හෝ නැවත ඒ පනතක් ගෙන ආ යුතුයි කියන යෝජනාව ඒකේ ප්‍රධාන කාරණාවක් විදිහට තියෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ පනත සංශෝධනය කිරීම හෝ නව පනතක් ගෙනීම සඳහා පහුගිය ආණ්ඩු කීපයක්ම විවිධ උත්සාහයන් ගත්තා. ඒතකොට මේ සම්බන්ධව සිවිල් සමාජය විදිහට එහෙම නැත්නම් රාජ්‍ය නෝන සංවිධාන විදිහට අපි ඒ පැවතුණු රාජ්‍යයන් ගණනාවක් එක සාකච්ඡා කරා. මේකේ පළවෙනි උත්සාහය තමයි 2018 වසරේදී යහපාලන ආණ්ඩුව කාලේ මනෝ ගණේෂන් තමයි විශේෂ භාර ඇමති වෙලා හිටියේ. ඔහුත් මේ පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ගත්තා. ඉතින් අපි ඉල්ලා හිටියා ඔහුගෙන් මේ සඳහා අපේ අදහස් යෝජනා ලබා දීමට අවස්ථාවක් දෙන්න කියලා. නමුත් ඒක අපිට ලැබුණේ නැහැ. ඒ අනුව ඒකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් අපි ඉල්ලා සිටියේ මේ පිළිබඳව සාකච්ඡාවක් අවශ්‍යයි කියලා. ඒ ලැබුණා අපිට. ඒ අනුව සාකච්ඡාවක් ලබා දුන්නා. ඒ සාකච්ඡාවේදී අපි කිව්වා මේ පනත සංශෝධනය කිරීමට අවශ්‍ය නම් සිවිල් සංවිධානවල අදහස් යෝජනාත් ලබාගෙන මේ අවශ්‍ය වෙනස්කම් සිදු කරන්න කියලා. ඉතින් ඒ අනුව එතුමා පිළිගත්තා ඒ කැබිනට් පත්‍රිකාව ඉවත් කරගන්න. ඒ අනුව අපි කමිටුවක් පත් කරා. ඒ කමිටුව විසින් යෝජනා වලිය ලබා දීම සඳහා සැලසුම් කරා. ඉතින් ඒ කමිටුව පළාත් 9ම සංවිධාන මුණ ගැහෙන්න ගිහිල්ලා මේ පිළිබඳ සාකච්ඡා කරලා ඔවුන්ගේ යෝජනා අරගෙන අපේ යෝජනා වලිය අපි ඉදිරිපත් කරා. නමුත් අවාසනාවකට ඒ වෙලාවේ 2019දී ඒ ආණ්ඩු පෙරලියක් සිද්ධ වුණා. නමුත් අපි ඒ පළතුරු පත්ව චාණ්ඩුවටත් අපේ යෝජනාවලිය ඉදිරිපත් කරා. මේ අතර නැවත වතාවක් අපි දකිනවා 2020 වසරේදීත් මලිත් ජයතිලක මන්ත්‍රීතුමාගේ මූලිකත්වයෙන් විශේෂ ආංශික අධීක්ෂණ කාර්ක සභාව පාර්ලිමේන්තුවේ පත් කරනවා. මට මද විදිහට ඒකට මන්ත්‍රීවරු 22ක් විතර සම්බන්ධ වුණා. ඒකෙත් විශේෂයෙන්ම ත්‍රස්තවාදය සහ මුදල් විශුද්ධකරණය පිළිබඳව විශාල අවධානයක් යොමු වෙලා යම් යම් නිර්දේශ ගණනාවක් ඒකෙත් ඉදිරිපත් කරනවා. ඒ නිර්දේශ සියල්ලත් එක්ක තමයි නැවත මේ පනත සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වෙන්නේ වත්මන් ආණ්ඩුවේ. එතකොට මේ සම්බන්ධව අපේ අදහස් නැවත අපි ඉදිරිපත් කරා. ඉදිරිපත් දැනට කෙටුම්පත් කරලා තියෙන ඒ පනත් යෝජනාවලිය අපිට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරා. ඒ අනුව අපි අමාත්‍යවරයාත් සමග කරපු සාකච්ඡාවට කීපයක ප්‍රතිඵලයක් විදිහට අපිට කෙටුම්බත ලැබුණා. ඒ කෙටුම්බත අපි අධ්‍යයනය කරාම අපිට පෙනිච්ච ගියපු ප්‍රධාන කාරණා කීපයක් තිබුණා. ඒක තමයි මූලධර්ම පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. එකක් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරලා තියෙන සමාගමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඒ නීතිය මගින් යම්කිසි විදිහට හානි වෙනවා. ඊට අමතරව රාජ්‍ය නෝන සංවිධාන ක්‍රියාකාරීත්වයට අදාළව යම්කිසි විදිහක අධීක්ෂණයක් විමර්ශනයක් යම්කිසි විදිහක පාලනයක් ඒ කෙටුම්පත හරහා සිද්ධ වෙනවා. ඉතින් ඒකම අපිට තේරුණා රාජ්‍ය නෝන සංවිධාන වලට එරෙහිව සතුරු ආකාරයෙන් කටයුතු කරන බව. ඉතින් මෙන්න මේ කාරණා සැලකිල්ලට අරගෙන අපි ඒ යෝජනා සම්බන්ධව අපේ යෝජනා සිවිල් සමාජ යෝජනා වලියක් අපි සකස් කරා. ලංකා පුරාම ඉන්න සිවිල් සංවිධාන මුණ ගැහිලා ඒ යෝජනාවලිය අපි අදාළ අමාත්‍යවරයාට ලබා දුන්නා. ඉතින් එතුමත් එක්ක අපි ඉතාමත්ම මිත්‍රශීලී සාකච්ඡා වටයක් පැවැත්තුනේ. දැන් අපිට ආරංචි කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා තියෙනවා කියලා. එතනින් පස්සේ අපිට තවම ආරංචියක් නැහැ. ඉතින් මේ සම්බන්ධව වර්තමාන ජනාධිපතිවරයාත් එක්කත් අපි මේ අවුරුද්දේ මුල සාකච්ඡාවක් කරා. ඉතින් අපිට ප්‍රශ්නයක් තියෙනවා
රාජ්‍යනෝන සංවිධාන ලෝකයේ සංවිධාන වර්ග දෙකක් තියෙන එකක් තමයි රාජ්‍ය සංවිධාන, අනිත් සංවිධාන වර්ගය තමයි රාජ්‍ය නෝන සංවිධාන. ඉතින් මේ රාජ්‍ය නෝන සංවිධාන යම්කිසි විදිහකට අනවශ්‍ය විදිහට පාලනය කිරීම හෝ අධීක්ෂණය කිරීම අපිට කිසි ලෙසක එකඟ වෙන්න බැහැ. රාජ්‍ය නෝන සංවිධාන සම්බන්ධව යම් විවේචන තියෙනවා, අපි පිළිගන්න සමහර විවේචන. එතකොට ඒ විවේචන සම්බන්ධව මම හිතන්නේ ආණ්ඩුව හෝ ඒ අදාළ ආයතන වලට පුළුවන් ඒ සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ග ගන්න. ඒ සඳහා අවශ්‍ය නීති ඕනෑ තරම් ලංකාවේ ස්ථාපිත වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව කටයුතු කරන්න පුළුවන්. අපි දන්න තරමින් ඔය විවේචන ඉදිරිපත් කරාට ඒ කිසිම රාජ්‍ය නෝන සංවිධානයකට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගත්තු බවක් අපිට තොරතුරු නැහැ. ඉතින් මේ ලංකාවේ මේ රාජ්‍ය නෝන සංවිධාන මම හිතන්නේ සැලකිය යුතු සේවයක් ලබා දෙනවා. එකක් තමයි විශේෂයෙන් මේ අයිතිවාසිකම්, විවිධාකාරයේ අයිතිවාසිකම් සම්බන්ධව මේ රාජ්‍ය නෝන සංවිධාන තමයි දැනුම අවබෝධය පල්ලෙහාට ගෙනියන්නේ. ඔවුන්ගේ ඒ හරහා තමයි යම් කිසි විදිහක මේ නෛතික කටයුතු, අයිතිවාසිකම් කඩු වුණාම නෛතික කටයුතු සඳහාත් මැදිහත් වෙන්නේ. විශේෂයෙන් මම මානවකම් ශ්‍රේෂ්ඨයේ වැඩ කරන කෙනෙක් නිසා දන්නවා, මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේදී රාජ්‍ය නෝන සංවිධාන සැලකිය යුතු කාර්යභාරයක් ගන්නවා. ඒ වගේම ලංකාවේ අනිකුත් අයිතිවාසිකම් සම්බන්ධ අවශ්‍ය දැනුම, අලුත් දැනුම පල්ලෙහාට ගෙන යන්නේ මේ රාජ්‍ය නෝන සංවිධාන. ඒකම අනිත් පැත්තෙන් මැතිවරණ අයිතිවාසිකම්, කාන්තා ළමා අයිතිවාසිකම්, සුළු ජන කොට්ටාශයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව ඒ සාකච්ඡාව සමාජගත කිරීම සඳහා මේ රාජ්‍ය නෝන සංවිධාන මැදිහත් වෙනවා. අනිත් පැත්තෙන් තියෙන වැදගත්ම කාරණාව තමයි විශාල ධනයක් මේ රටට ගෙන එනවා. මම දැක්ක පහුගිය දවසක රාජ්‍ය නෝන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කරලා තිබුණා 2023 වසරේ රාජ්‍ය නෝන සංවිධාන ලංකාවට ගෙනල්ලා ඇති මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 33ක් කියලා. ඉතින් ඒක විශාල මුදලක්. එතුමා ඒකෙදි ප්‍රකාශ කරනවා ඒ ආයතනයේ ලියාපදිංචි සංවිධාන වල සඳහන් මුදල පමණයි කියලා. එතකොට ඒ ආයතනයට අමතරව තවත් ව්‍යුහ ගණනාවක් තියෙනවා ලංකාවේ රාජ්‍ය නෝන සංවිධාන ලියාපදිංචි වල තියෙන එකක් සමාගම් පනත, ඒකම වෘත්තීය සමිති සහ සමුපකාර වාග්ඥා පනත, ඒ වගේම භාරයන් සහ පදනම් විදිහටත් පාර්ලිමේන්තුවේ විශේෂ නීති ගෙනල්ලා ආයතන ලියාපදිංචි කරලා තියෙනවා. එතකොට ඒ ලියාපදිංචි ආයතනවල කොච්චර මුදලක් ලංකාවට ලබා ගෙන ඇවිත් තියෙනවද කියන එක ගැන හරියට වාර්තාවක් නැහැ. ඉතින් එහෙම ගත්තොත් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාවට ගෙනත් දෙන්නේ මේ රාජ්‍ය නෝන සංවිධාන. ඉතින් ඒකම මම හිතනවා මේ රාජ්‍ය නෝන සංවිධානවල මිලියනයකට ආසන්න පිරිසක් විවිධාකාරයේ සේවාවන් කරන, එහෙම නැත්නම් රැකියාවල නියත වෙන. ඉතින් එහෙම ගත්තම මේක විශාල ශේෂයක්. ඉතින් අපි හිතනවා රජය, මේ රජය සහ අනාගතයේ පවත්වන රජයන් පවා මේ රාජ්‍ය නෝන සංවිධාන එක්ක හතුරුආකල්පයකින් නොවන මිතුරුආකල්පයකින් කටයුතු කිරීම ඇතුළේ තමයි අපිට අනාගතයේ සාර්ථකව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි හිතනවා අපේ ඉල්ලීම් සලකා බලලා මේ රජය මේ පනත ගෙනීමේදී විශේෂයෙන් අපේ අයිතිවාසිකම් සුරක්ෂිත වෙන විදිහට සහ දෙවිධයකට සලකන්නේ නැතුව දෙයාකාරයෙන් සැලකීම කරලා ලක් නොවන විදිහට හතුරු ආකල්පයෙන් සලකන්නේ නැති විදිහට අවශ්‍ය නම් මේ නීති සංශෝධනය කරයි කියලා අපේ යෝජනාව. මේ නීති තියෙන නීතිය ප්‍රමාණවත් ආයලුත් නීති අවශ්‍ය නැහැ. නමුත් රජය කියනවා නම් නව නීතියක් ඕනේ කියලා අපේ කියන මූලධර්ම වලට එකඟව ඒ පනත, ඒ මේ නීතිය සංශෝධනය කිරීම උචිතයි කියන එක තමයි අපේ යෝජනාව. ඉතින් මම හිතන්නේ ලංකාවේ සිවිල් සංවිධාන කැමති රජයන් එක ගනුදෙනු කරන්න. එතකොට ඒ ගනුදෙනු කිරීමට තියෙන අවස්ථාව තවදුරටත් විවෘත කරන්න ඕන. මම හිතනවා අපිට එහෙමුණොත් තමයි රජය සහ සිවිල් සංවිධාන, එහෙම නැත්නම් රාජ්‍ය නෝන සංවිධාන ඒකාබද්ධව සාර්ථකව ඉස්සරහට කටයුතු කරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ.